小龟。嗯。Ranjit Tiscola, the bargain with us in a quarter make 100 easy a day. Mat me, Taganiti, Countica, Kiribatica, Kadanai. Ranjit to Gami is called on Patima come betting a quarter look at that. අනේ කත් කොච්චර දෙයක්ද මං බයේ හිටි උඹට දුර පළාතට යන්න වෙයි කියලා තමසයි මංගේ පුතාට මේ හම් වෙලා තියෙන මෙන්න මේ කොහෙද මේ 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 මහා මූකලන් යායුත් එහා ඉස්කෝලේ යන්නු මගේ අම්මී ඒකත් අර දාච්චිලේ ගුරුනාන්සේගේ පුතා වගේ උණ ගැයිලා මැරෙයිද දන්නේ මහා මූකලන් යාය තියෙන්නේ මං හිතන්නේ මෙන්න මේ මේ කුරුණෑගලුත් එහා මුකුවත් නැහැලු කැලෑවයි සත්තුයි උණයි විතරමලු මේ පැත්තේ තියෙන්නේ ගියොත් මැලේරියාව ගැහිලා ගැහිලා උණ ගන්නවා ආයේ ගොඩේමක් නම් සුම්මා අනේ මට නම් ඉස්කෝලේ රස්සාව කියනකොට මතක් වෙන්නේ දාච්චිලේ ගුරුනාන්සේගේ පුතාගේ මරණේ ගැනමයි අප්පා අපිට නම් දෙයියෝ බැලුවා පුතේ අපිටත් කාලයක් ආවා පුතේ දැන් තව මොනවද ගන්න එහෙම තියෙන්නේ අඩුපාඩු අඩුපාඩුවක් නැන්නේ තව සූට් දෙකක් විතර තිබුණා නම් හොඳයි මෙතන රුපියල් 15ක් තියෙනවා මේකෙන් තව සූට් එකක් ගත්ත හැකි තව මොනවා හරි ගන්න එහෙම තියෙනවා නම් කියන්න ඕන අරවාගෙන හිමින් නැතුව හොඳ ලකුයි ඒකිතෝ මොකද්ද විනාශයක් කරගන්න හදන අද මං තෝ භාවනවා අද මං තෝ Ademan tuh pahamnya, diannya, oh, diannya, oh, diannya, tuh, 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 Ampor ya no mati wadah api wadah udah yang haji gahan leh ande ya no Hadir paling ya kan Sana gini deh apa Gete ande Gete ya nama mau ke hati rangdik kada lah Oh ya kada lelo di ke nama dah Ane na hati kamu ke Paling ya kan Magi ngawat sedan netu Me wadah tak haji gahan leh kete ide di ande Magi kama mima nawat sedan nubur bago Ane gini deh apa pute Ayo mati bero Kete haji di ande Pute Ma adi adi Bagai kediam. Hati-hati. Kapan putih? පිටත් වෙන්න වෙලාවත් හොඳ ඇති. හැමදාම නැතත් පළමු වෙනි දවසේවත් වෙලාවට පිටත් වෙන්න ඉපාය. ඉස්සරහට හොඳ කෙනෙක් හම්බුනොත් තමයි හොඳ. සමහර දවස් වලට මේ අමු ජුවානිස් කිරි බෝතල උත්තර යනවා ජේම්ස්ගේ කඩේ පැත්තේ. කිරි බෝතලයක් ඉස්සරහට හම්බුණා නම් තමයි හොඳ.
ගුණදාස අයියා මග බලාගෙන ඇති මල්ලි ඒ පැත්තෙත් එන්න අලුත් ඉස්කෝලේ මහත්තයා දැක ගන්න ගුණදාස අයියාගේ නෑයොත් ආස වෙයි වැඩි එහෙම අරගෙන එන්නම්කෝ කෝ මේ සනා සනා රති බරෙල්ලා කුයි බං කරලා හරි හරි වැන්දේ නැතුව කමන්නේ පුංචයි හරි හරි ඇති 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 Manggihin enna ngam? Lu bayi putih. Lu bayi manggihin enna. Ha, enggak. Kunci. Aku manggihin enna. බාබා බටේ වල යන්නද? ඔව් අයියෝ. නැන්දා මඩක් ටිකක් සනීප නැහැ. කසායි තම්බන්නක් තියෙනවා. මම මේ යනවා කියන්නයි ආවේ. ගුණදාසේ මොනින් ඉන්නවද? කරත්තේ තට්ටුව දිරලා තට්ටුව හදනවා. බණ්ඩක්ක ටිකක් අරන් ඵලයක්. නැතත් කමක් නැහැ. ආ මේ කේල් මොයිකුත් තියෙන්නේ. මං අයියට කාරණාවක් කියන්නයි හිටියේ. අයියා හොම් වයසට ගිහිල්ලා පුළුවනිය. දැන් කටයුත්තක් කරගන්න කාලේ පහු වෙලක් තියෙන්නේ. මට ඕයන් වැඩක් නෑ. දැන් ඉතින් පවුලේ බරකුත් නෑනේ. රංජිතුත් රස්සාවකට ගියානේ. බටෝ නෑ නම් ඔය මෑකරල් ටික කරන් ඵලයන්. දැන් කඩපො මං අයියට තව කාරණාවක් කියන්න හිතී මං නම් බින්දුවක්වත් කැමති නෑ අම්මයි රංජිතුයි පුංචි අයියල් ළඟ ඉන්නවට මාත් කීව දෙන්නට මෙහාට ආයේ තින්ද කියලා කටි ගැන මට මහා මොකද්දෝ බයක් තියෙනවා අම්මට රංජිත්ට විතරක් නෙමෙයි අනිත් අයටත් ඉපතක් කරයි කියලායි මට හිතෙන්නේ. උඹත් ගෑණියෙක් නේ. ගෑණියෙකුටම තව ගෑණියෙක් ගැන හිවල්ලන්න පුළුවන්. නෑ එහෙම නෙමෙයි. ඊයේ රෑ මට අම්මා හුඟා දේවල් කිව්වා. අම්මයි රංජිතුයි එහෙත් ඉන්නවා මෙහෙත් ඉන්නවා. මං කොහොමද කියලා බලන්නම්කෝ තවසරයක්. මේ නවතින්ද කියලා. අම්මා ටිපින් අයියාගේ පිහිට තමා මං ගිහින් එන්නම් අයියේ ආ හොඳයි මම රංජිත් ඉස්කෝලේ මහත්මයා තන්පත් කරන්න මිසක් ගන්න කියලා අද පඩිනේ
ඔව්ද පැල් මහත්තයෝ අද පඩි දවසනේ මමත් බොහෝ මනාපයි රංජිත් ඉස්කෝලේ මහත්මයා වගේ ආයත අපි පුළුවන් තරම් ඉදිරි කරන්න ඕනේ අපි හෙට ගෙනත් කල්පනා කරන්න ඕනේ මමත් දුකසේ ඉදිරි කරලා තමයි මේ ඉඩම් ගත්තේ ගෙවල් හැදියේ මේ කාලෙක ගත්තේ රුපියල රුපියල ඉතුරු කරලා තමයි අපිට කොහෙන්ද ඕවා ගන්න සල්ලි දෙබල් මහත්තයෝ එහෙම කියන්න එපා ඉස්කෝලේ මහත්තයාට ලේසියෙන් පුළුවන් අඳින්න වියදමත්ද ගමනට වියදමත්ද කණ්ඩ වියදමත්ද මේ මාසෙ පඩියෙන් කීයක් විතර ඉතුරු කරනවද මේක ඇහුවට තරහ වෙන්න එපා රුපියල් පහක් විතර බොහොම හොඳයි බොහොම හොඳයි මංගින් එන්න එන. ආ හොඳයි. යන්දු සීතත්වර සංයෝග අත්තුතු මැලේරියා සුවය මැලේරියා උනට නොවරදින ඉතාම ප්‍රත්‍යක්ෂ අද්දුතු බෙහෙතකි උන බසින තුරු පැය හතරකට වරක් බෙහෙත් කට්ටයක් බොනු මැලේරියාව දැන් හුඟක් පැතිවල අහේතු කාලෙන කජේන පූලං කිව්වලු පේනව නේද අපේ අම්මගේ හැටි ඇයි මැලේරියාවද මැලේරියාව නෙවෙයි අඳින්නේ වැරහැලි ඉතින් ඔබට කම්බායක් කරන් දෙන්න බැරි මං මම මොකටද කරන්නේ අනිත් පුතු දෙන්න උන්දැව ගෙනින් තියාගෙන ඉන්නේ කෝකිලානි සිටු මැදුරේ ඉතින් ඒ උඹෙත් අම්මනේ මං මොකෙද්ද එහෙමද කෝකිලානි මිනිස්සු එකේ සිතානේ අනික ඉස්කෝලේ මහත්තේ මේ වුණාට අම්මා අඳින්නේ පඩංගු ඇතැම් දවස්වල රංජිත් මේ බැංකු පොත රහසේ දිගහැරගනී ආසාවෙන් එය දෙසම බලා සිටි වරික මොනවාදෝ හෙමින් මුමුණා තනියම සිනාසෙයි තවත් විටක
දුකෙන් බලා සිටි කෙසේ වෙතත් රංජිත් සැලකිය යුතු මුදලක් ඉතිරි කර ඇති බව නම් පෙනී යයි මුලත්ටි දක්කාව නම් හොඳ මොනසිංහ පාසකන සනා ජයමංග කඩේ ළඟ දොස් කියේ ගියා හිටි අහවල් එකකටද ඉසයි රංජිතුයි අම්මට සලකන්නේ නැතේ අඩු ගානේ අඳින්න වස්ත්‍රයක් අරන් දෙන්න නැතේ කියන්නේ මුණසිංහ උපාසක දන්නවනේ මං කරන හරි අම්මට වියදම් දෙන්නේ මම කණ්ඩ දෙන්නේ මම ඔය අනිත් පුතු දෙන්නට නරකද අඳින්න වස්ත්‍රයක් එහෙම අරන් දුන්නා ඒකත් ඇත්ත තමයි සනා අම්මට කරන සැලකිල්ලකුත් නැහැ මම කරන දේක ගුණයක් දකින්නෙත් නෑ. ඉසා ඕව ගණන් ගන්න එපා. මම කරන තරමක් කරුවේ අනුන්ට. කොටිම ඔය නලීට, රංජිත්, අම්මට. ඔය සනා වුණත් හොඳට හිටියනම් මං සලකනවා. ඔව්. ඒ වුණාට මං කරන දේවල් වල ගුණයක් කාටවත් පේන්නේ නෑ. තු අද තවත් හොරකම් කරන්නේ දවසක් කිවිසද දෙකක් කිවිසද අනිත් පාරව කඩනවා හතරන් මගේ හතරන් දි කඩන්න හරියට හදාපු මිනිහා වගේ නේ කතාව හදාපු යම් හරියට හැදුවා නම් අනුන්ගේ දේවල් හොරකම් කරයි ඈ මේවා කොහොමද අනුන්ගේ දේවල් වෙන්නේ මේවා මගේ මිනිහාගේ දේවල් මිනිහාගේ ගෙදරට දෝලාවෙන් වැඩම කරපු කුමාරිකාව වගේ කතාව මගේ මොකක් අහගන්න තු යනවද නැද්ද මෙතන යන්නේ නැතු ඉන්නාවේ නෑ මෙතන ගෑනිගේ හතර අන්දි කඩන්න
ලලිතත් පොළට ඇවි මං ඈත තියාම දැක්ක ඉසා ඉන්නවා මේ මෙච්චර සෙනගෝඩි 1000ක් මැද්දි වුණත් මට බැරි දිසා වඳුර ගන්න 150ක් දෙන්න 150 කම්බයි ජීෙන් නැල්ලටද මං ඉතින් වෙන කාට ගන්නද ජීෙන් නැන්ද සනීපෙන්ද දැන් ඉස්සර වගේ නෙවෙයි කොච්චර වාත් අසනීපේනවා දැන් ඉන්නෙත් මගේ ගෙදර ඉස්සා අම්මව බලා ගන්න සාතු සප්පායම් කරන්නයි කැමතිනේ මේ ලලිතගේ පුතාද මේ රංජිත් කසාද බඳින්නේ නැද්ද තාම ඒක තාම මේ අද ඊයේ කොල්ලන රංජිත් නාකි වෙනකන් ඉන්න එකක් නේ රංජිත් නෙවෙයි කොයි මිනිහා වුණත් නිසි කාලේ ආවම තමන්ගේ කටයුතු කරගන්නවා ඉසා එහෙනම් මං යන්න මං ආවි පුතාලේ තාත්තත් එක්ක එයා මාර්ගා ළඟ බයිසිකලේ තියාගෙන ඇති හා හා හොඳයි නම් ගිහින් එන්න කුවක්වත් විකුණනවා කියලා හැමෝම කියන්නේ. කීයටද දන්නේ දෙනවා කියන්නේ. මේක බර ගානක් වෙන්නේ. අපි කොහෙද මේවා ගන්න. ගල්රාලානේ කීයටද දෙයි දන්නේ. 10000ක්වත් කියයි. 8000කට විතර ගන්න පුළුවන් නම් පාඩුවක් නැහැ කියලා මේ කීප දෙනෙක්ම වායක කිව්වා. ඔක්කොටම ඉස්සරලා පිට මිනිස්සුත් එක්ක දැන් ඔය කතා කරේ. නෑ මම මේ නිකන් කිව්වේ.
මිනිස්සු කියපුවා. අතල අහකන්න ඉතින් ගන්න බැරි වෙන එකකුත් නෑ. උමර් ගෑනි ඔච්චර සල්ලි තියෙනවනේ. ඒ ඔච්චර සල්ලියක් නම් මා ළඟ නෑ. භාගයක් විතරයි. ඉස්කෝලේ රස්සාව කියන්නේ ඉතින් පඩිය විතරනේ. වෙන කිසි දෙයකින් කීයක්වත් හම්බ වෙනවා කියලා. නෑ මම මේ කිව්වේ මේ ඒ සල්ලි ටිකත් මම බොහොම අමාරුවෙන් ඉතුරු කරගත්තේ. භාගයක් සල්ලි තිබිලා නම් වැඩක් තියෙනවද? ඉතුරු භාගය අපේ ගේ ඉඩමයි උගසට බැඳලා හොයාගත්තා. මේක අල්ලපු වත්තින් හින්දා පිට අරින්න යන එක හොඳ නෑ. මායට සල්ලි අරගෙන ඕවා ගෙවනකොට තමයි අමාරුව. ඒක ඒ තරම් අමාරු වෙන එකක් නෑ. වත්තෙනුත් ආදායමක් එනවනේ. පඩියත් හම්බ වෙන හින්දා නෑතුරුස්තික ලේසියෙන් බේරලා දාන්න පුළුවන්. මොනනම් මං ගල්රාලහන්ට කතා කරලා බලන්න. විදේශරලාර ගෙයිල්මයි උගස් තියෙනවා නම් ඉතින් ඒක ගන්න කවුරු හරි වාගෙන හිටියොත් හොඳ නේද? ඒගන මේ මම මණ්ඩාල රාහමිට කතා කළා. කීය සතුටුයි. හැබැයි ඉතින් පොලිය කාට වුණත් ගෙවන්න දෙනවා. වටයක් ගිහින් ආව නම් හොඳා. මේ අම්මා මෙහෙ තියාගෙන මේ කණ්ඩා දෙන්න දෙන්න නැතුව පොඩි ගහනවා කියලා නේ එක එක කියන්නේ. මේ අපේ පොඩි කට්ටි කම්බයක් ගෙනත් තිබුණා. ඔව්. ගෙනත් දුන්නද? ඒක හොඳා. මම රංජිත්‍ර කීවා සනා කියලා තියෙන කතාව. අම්මා මේ මෙහෙ තියාගෙන වැරහැලිය අඳින්න දෙනවා කියලා කිව්වලු නේ. ඒකාගේ ඉස්කෝලෙට ඕනෙ කරන දේවල් ගන්නෙ නැතුව මොන්නේ ඒකටද මන්ද මේ කම්බ ගෙනත් තියෙන්නේ. මම මේවා ඇඳගෙන කොහේ යන්නද බං. සංජිත් නේන්න ඉතින් ගෙනත් දෙන්න ඕනේ. මොකද අය කන්න බොන්න ඉඳ හිටින්න වියදමක් යනවා කියලා අය. ඒ වුණාට ඌ ගෙනත් තියෙන්නේ ටිකක් ගණන් එකක් වගේ. මුන්නේ ඒකට සල්ලි නාස්ති කරනවද මන්ද? හම්බින පඩින් නෙවෙයි ඔක්කොම කරන්න ඕනේ. කොලෙන් දීසෝ මේක ගත්තේ? බොඩි එකානම් ගම්පහ ගිය වෙලාවේ කඩේකින් ගත්තයි කිව්වා. පොලේවත් නරක නෑ බං.
මේ මට අද කෝකිලාන පැත්තේ යන්නත් බැරි වුණා. මම මේ ගල්රාලහාමි හම්බෙන්න යනවා. මගදී හිතුණා මුණසිංහ උපාසක මහත්තයා මේ පන්සල පැත්තේ ඇති කියලා. ඒ මොකද? වුමනාවක්ද? නෑ නිකන්. බලනවා කෝ පාසකුන් නැහැ මේ කිසිම කෙනෙක්ලා කෙලෙහි ගුණයක් නැති හැටි. ඇයි? අද මොකද වුනේ? මං මට අඳින්න සරමක් ගන්න නැතුව අම්මට කම්බායක් ගෙනාවා. ඒ වුණාට උන්දට ලකුනේ මං ගෙනාපු එක නෙවෙයි. අපේ ඉස්කෝලේ මහත්තයා ගෙනාපු එක. ඕ වට හිත නරක කරගන්න එපා අයිසා. මං කරන කිසි දෙයක් කිසි කෙනෙකුට වටින්නේ නැහැ. අනුන් කළොත් නම් ඕන් මම රංජිත්ට හැමදේම කරනවා. ඒ වුණාට මිනිහා ඉඩමක් ගන්න තීරණය කරලා තමයි මාත් එක්ක කිව්වේ. නිකමටවත් මාත් එක්ක මුලදී ඔය ගැන කතා කරුවේ නැහැ. කොයි ඉඩමද ගන්න යන්නේ? අපේ ගෙදර ළඟ තියෙන පුවක්වත්ත. ඔය ඉඩම ගන්න මමත් කාලාන්තරයක් තිස්සේ පෙරුම් පුරපුර හිටියේ. කොහෙද? කීයක් හරි අතර එනකොට ගෙදර කාගේ හරි වැඩකට ගෙදර ගන්න සිද්ධ වෙනවා. පිට කවුරුවත් ගන්න නැතුව රංජිත් ඉස්කෝල මහත්තයා ඉදම ගන්න එක නම් හොඳා. නෑ ඒක නරකක් නෑ. මං කිව්වේ මට ගන්න බැරි වුණේ උන්ට වියදම් කරන්න වෙච්ච හින්දා. දැන් උන් මටත් නොකිය ඒ ඉදමම ගන්න ලෑස්ති. ඉසාට නැති වුණේ ඔහොම දේවල්ද? ඕවා ගණන් ගන්න එපා. නෑ මම මේ දැනුත් ගල්රාලහාමි හම්බෙන්න යන්න ආවේ රංජිත්ට කීයක් හරි අඩු කරලා ඉදම අරන් දෙන්න පුළුවන්ද කියලා බලන්න යා. කෝකිලාන්ට අද නිවාඩු දවසක් වගේ ඈ. නෑ ඉතින් වැඩ නම් තියෙනවා. මේ බැහැරක්ද? මේ රාලහාමි හම්බෙන්නම තමයි ආවේ. තව පොඩ්ඩක් පරක්කුණා නම් මන් නැහැ. මං මේ අපේ අබ්බගත්තුන් නෑ හම්බෙන්න යන්නයි හිටියේ. මගේ ඉඩන් අඩුව මේ 25 වෙනිදා නේ. ආහහ මාත් මේ ඉඩම් කතාවකට තමයි ආවේ රාල්හානි. නගන්න. මේ පුවක්පත් විකුණනවා කියලා ආරංචි වුණා. ඔව්. ගානකට આવොත් දෙන්න තමයි ඉන්නේ. ඇයි මං ඉසාරට මීට ඉස්සර දවසක් කිව්වනේ? ඒ දවස්වල සල්ලි මදිපාඩුවක් තිබුණා රාලහාමි. ඒ කාලේ මදිපාඩු වුණාට දැන් ඉසාරට තියෙන බව මම දන්නවා. ওই ඉඩම වටින්නේ ඉසාරටමනේ. ඇයි තමුන්ගේ ඉඩමද අල්ලපු ඉඩමනේ? මටම නෙවෙයි රාලහාමි. අපේ මේ මල්ලි රංජිත් ඉස්කෝලේ මහත්තයාට. ඔව්. ඉස්කෝලේ මහත්මයාත් මගෙන් දවසක් ඔය ගැන ඇහුවා තමයි. ඒත් මං කල්පනා කළා මේ මලයට ඉස්සෙල්ලා අයියවත් ගන්න හදනවද කියලා. අනේ නෑ රාලහාමි. අපේ ඉස්කෝලේ මහත්තයාට තමයි ගන්න හදන්නේ. හොඳයි. 10,000කට තමයි මං දෙන්න හිතානේ ඉන්නේ. ඉතින් ඉසාට හින්දා මම 9,500කට දෙන්නම්කෝ. මේ 8,500ක් විතර ගත්තොත් මදිද රාලහාමි? මොකද මේ අපේ ඉස්කෝලේ මලයත් ඔය පස්සාවෙන් හම්බෙන සල්ලි වලින් නෑ ඔක කරන්න හදන්නේ. දැන් ඉඩම් ගණන් නෑ. ඔය ඉඩම ඉස්සරවට 12,000ක් වුණත් වටිනවනේ.
අපේ මලයාවේ පඩියෙන් එක්කාහු කරපු සල්ලි වලින් හා පුරා කියලා කරන්න හදන වැඩි. මගේ අම්මා බලලා සල්ලි දෙනවට එහෙම නෙවෙයි. අර ඉතින් ආසාවට. පුළුවන්කම තියෙනවනම් ඉතින් කාලාහමයි. හොඳයි. 9000කට තීන්දුව කරමුකෝ. මාත් ඔයිදම ගන්න හිතාන හිටියා තමයි රාල්හාමි. එම්නාට ඉතින් එක්කාහු වෙන සල්ලි ටික මොකක් හරි වැඩකට වියදම් වුණා. ඒකෙන් තමයි මට ගන්න බැරිුනේ. හැබැයි ගොයියෝ සල්ලි ඉස්කෝලේ මහත්තයාගේ උනාට ඉදම ගන්න වෙන්නේ ඉසාගේ නමට. ඒ මොකද රාල්හාමි? ආණ්ඩුවේ සේවකයින්ට ඉදම් ගන්න බැ අවසරයක් නැතුව. අන්න මම දන්න නැතුව ඇයි නීතිය? මන් නිතරම ඉතින් කැමතින්නේ උසාවි වලමනේ. අයියා මොකද මල්ලි මොකද ඉසාගේ නමට ගත්තාම කම්මුතුනි නෑ. වක්වත්ත අපේම ඉඩමක් කර ගැනීමට කුඩා කල සිටම මා තුළ බලවත් ආසාවක් තිබින. දැන් එය ඉටුවෙමින් පවතී. මා මුදල් වියදම් නොකළද රංජිත් ඉඩම ගනු ඇත්තේ මගේ නමට. මම ඉඩම ඉතා හොඳින් බලා කියාගෙන රංජිත් වෙනුවෙන් කැපවි කටයුතු කරමි. මේ ගැන සිතත්ම මගේ සිත ඉමහත් උද්දාමයට පත්වේ. 8550යි තව අඩුයි 3250. පුගාස්තු ගමංගාස්තු ගමනේදී තී වතුර වේද තව යයි රුපියල් ලොකෝයි ගල්රාලහාමි ඔය ගානට ඉඩම දෙන්න කැමතුනේ මට හින්දා. ටිකක් අඩු කරලා තියෙනවා. ගල්රාලහාමි මේ බොහොම හොඳට නීතිය දන්න මිනිහා. හා. ආණ්ඩුවේ රාජකාරී කරන ඇත්තන්ට ඉඩම් ගන්න බැරි කතාවක් කිව්වා. ආ ඔව්. ඒ හින්දා මං අමතර ගත්තා. රස්සාවට කරදරයක් වෙන දෙයක් එහෙම නම් ඕම් කරගන්න එපා. නෑ. අවසර නැතුව ගත්තොත් තමයි හොඳ නැත්තේ. ඒ හින්දා මං ලියලා අවසර අරගෙන හුඟක් කල්. තමන්ට ගන්න ඉඩම තමන්ගෙම නමට ගත්තේ නැත්තම් පස්සට කරදර වෙන්න පුළුවන් නේ ලොකුයි. ඒකයි මං කලින්ම අවසර ගත්තේ. මේකේ වැඩ
sarra prakarema saarthaka wenna kiyala hitaagena basu ne api warana lanu wadinna enan avasara avasara honda kai ekai nai pasarai Lame, saya kunci di garap beteng gahan leh sekarang. Saya lalu di katarai. Ah, aratin. Pida say, saya lalu di ke basun air den. Artin, kan? Saya lalu di katarai lagi. Artin. Bila khana mandi apa gini di? Hey, hey, mehe na wala. Anna hari gevar hada nanti baran dano. Eh? Orde ba? Orde berian dene. Penad? Penad tu koran hada na bete? Eh hilang beli hilang mukut Nestang ucuri dan tiaga na apa yang tegal hadan nih ya? Nai, ada yang nang deh jual. Minum hewan yang putih anda. Kaging alat minyum meke Aduh nak gel mah, aduh nak gel, jangan gel, ada yang gel. Muhammad bayar lah puluhan. Muka demi apa? Ya itu kita Ya, hadan nih. Apa yang panjang lah mereka seiram aidi korakan. Karaba agen inda angkat godu ende no bedi. Hari nang oya gate aidi matai. Balai ate pay mahagai aidi ende. Eka tapi tamu. Eh, unah tapi Ranjit tiskol mahatte ke tatte tu oya gival galu ende ne edu bahas. Kole mahatte tari ana dekeng oya parna gima. Eh, unah te ten doda meten PT mohonda. Oh, oke. Alu tenggat tawat tet gak noh ada, meten hadan hitu et ekai. Ani ke meid men kotak mata dai tini, kola mahat te hari, gak kadala padin cune nek tang, ai tiba sikan nek tiga tiga Nah mati usan te beri, gese era mata ai tiga ora gena, me kada tai tiba sikan kian te negen. Balamu ko ena. Ayo, ane putih. Ane putih bagi ulu pelen deno. Muka dia ambil. Ane, ah, bawa demai putih. Ane,
මම ඔබ හෙව්වා පුතේ වතුර ටිකක් ගෙන්න ගන්න මම ගියාර මේ රංජිත් ගෙපල කබන්දිය ආවෙ නැත චන්ඩිය රණ්ඩුවට කවුද සදාද අපෝ ඒක මුරුගියෙක් නේ අනේ එක්කුසේ උපන් සහෝදරයා වුණාට මහා මුරුගයා තව වචන දෙකක් එහෙම කතා කරවන මං ඔළුව පාලන අනේ උඹලා අයියා මලෝල වෙච්චි ගහ බැන ගන්න එපාලා අම්මේ මගේ ඔළුව කා කියනෝ අම්මේ මට වැරියෝ අපෝ ලොකු පුතේ ඔබලාමේ ලොකු පුතේ මගේ ඔළුව කා කියනෝ පුතේ මගේ ඔළුව පැලින්නේ ආ ලොකු පුතේ අම්මේ අනේ 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 මන්න බැරි අර සිංහ වේද මහත්තයාගෙන් ගෙනාවු බේත්වල ටිකක් තියන දාන්නද ඔළුවට අනේ අම්මේ මගේ කොන්දත් කකියනවා ලොකු පුතේ කොන්ද හරියට කකියනවා අනේ සිංහ වේද මහත්තයාගෙන් ඒකට බෙහෙත් ටිකක් ගෙනන් දෙන්න පුතේ අපෝ කෝකටත් ඉතින් මම්ම යන්න එපාය අනේ නලීවත් හිටියන අනේ අනේ මට බෑ නුත් අනේ අයියෝ අම්මේ අම්මේ දීග දීපු එකා ගියා අනිත් එකා ඉතින් අර එහෙ ගෙවල් හදනවා ගෑණි කෙනෙකු එකත් අක්කඩිකම් කරනවා දැන් ඉතින් බේත් තහන් යන්නත් උනේ කණ්ඩ උයලා ඉවර කරන්නත් උනේ අනේ ඉතින් උඹට පුළුවනේ හැමදාම හැමදාම උයන්න පියන්න ලොකු පුතේ වෙන මොකද ඉතින් මට කණ්ඩ උයලා දෙන්න ඉන්නේ ගියානම් රාතිය කෑම ටික වරද්දන්නේ එහෙනම් ඉතින් යන එකට තියෙන රතියගේ බත් ගිරින්න රණ්ඩු වෙනවා ඉවරකුත් නැහැ රතියගේ වරුණාම ඉවරකුත් නැහැ කොහෙද යන්න හදන්නේ අතපය වලකුණත් වෙන්නේ නේද පොඩි එක ගිහ හදනවා බලන්න යනවා දැන් නැගිටින්න තමාරු කියලා කිව්වේ මං ওই බතකොයි හොද්දකොයි හදන්න කියලා ලෑස්තිය මට ඉතින් කොහෙන් කන්න බැරිද Mm-hmm.
මන්දක කීප දවසක්ම උන්ද හැරමි ටික ගහනවා. එවිද ගන්න පන නෑ. විසි වෙනවා. අපේ රතිය නොහිටින්ද මෙලයකට උන්ද මැරිච්ච තැන් වල ගසුත් බැලෙලා. Bermain amarat bindo kekatan ke indo beri hati. Satya ge podi ekale devela. Panu gaya dobohed. Unggal amai ung balaga ni nate. Mang unggal amai balanda gie katne. Hep ungu da kini kuda papu awan ne bang. Mud burek kiela hari amang kolle kugi moon da kini kawada lebe di kiela mata hitin. Gederedi meva katakranda idiyanne podi puta ude paandrimma gederin pita wenawa reta metena badu parisamata metenta vela wetila budiyena ekai man metenta aave me wal pulla gedera podi meni keva podi putata ehuwai kiyala nanduris kapunne kiyanne Ung hingando? Oni manda umbalagi olwe muna dahasap tino adakiel. Oh agen hitan de mekar dari kalasa kargan inde pae. Eh ngide mata gatta na ge wanda tino. Nih ge wal hadan de tino. Mangi tite tino karatan mang mitra idan. Muka kunat kamak ne. Mawa merendi stela umbu muka kari kargan de balapa. Lebu buta gila itu kasar dia kerjaan ni kakek. Mungkin hiti itu ni lupa mukar dari. Ma merendi selawat umba muka kari nukar gani gila.
මොකද නන්දෝරිස් කපුන් හද මේ පැත්තේ මම කෝකිනාන්ට ගියා දැනකන් හම්බුණා මෙහි අද වැඩ කියලා ඊය ගොයන් ටික කපුවානේ ආහහහ වැස්සයි මේ පැත්තට මේ ගහේ බීරුම නම් තිබුණා ඒ උනාට හරියට වැස්සක් වැස්සේ නැහැ පොඩක් නම් ගැහුවා ආ පෝ විශ්වාස කරන්න තුන් මාසෙකට පස්සේ ඔන්න ඊයේ තමයි අපේ පළාතේ පොළොව තෙමෙන්නේ වැස්සේ අම්මා මේ නන්දෝරිස් කපුන් නැගෙන ඊයේත් මතක් කෙරුවා අම්මගෙන හිතේම අර වලව්වේ කටයුත්ත ගැන පැඩි ඉස්කෝලේ මහත්තයර මැනේ කෙනෙක් දෙන්න වලව පොරු කන කරන් ලේසින් අත්තරන්න බෑ තමයි ඒත් මම්ම කරද උන්නේ කැමති නැත්තම් අද නම් මං ගෙන ආවේ හරියටම හරියන වැඩක් මිරිස්වත්ත හොඳට සල්ලි බාගෙම තියෙනවා ගුරු මිරියා මොකද වැදිකුත් ලැබෙනවද අපේ මලයා කැමති වෙයිද මිනිහා ගේනකට පස්ස ගහන ඉස්කෝල මහත්තයම තමයි අතව කිව්වේ ආයි පොර මං කෙලින්ම කිව්වා මං එහෙම ලෑස්ති කරපු දාක් එහෙම නෙමෙයි උන් එහෙම තමයි ලෑස්ති කරන් තියෙන්නේ ඉතින් මේ මිනිහා ඉන්නේ අපේ ගෙදරම නේ මොක කියන නන්දෝරිස් මොකටද ඉස්කෝල මහත්තයා තින් ලැජ්ජ බය කාර්යයනේ හැබැයි කට්ටින් මේ තැන නම් මුන්නට හොඳට ගැලපෙනවා ඉද කඩම් සල්ලි බාගි රස්සාව ඒ සෑම එකකින්ම ඉස්කෝල වල සම්පූර්ණයි ඉස්කෝලේ හරි වාසනාවන්ත පෙනුමයි බොහොම අඳගති උද මං හොයල බැලුවා විශ්වාස කරන්න දෑවැත් විතරක් සල්ලි වලින් ලැබෙන රුපියල් 10000ක් එතකොට ඉඩමක් ලැබෙනවා ඉස්කෝලේ රස්සාවෙන් පඩි ලැබෙනවා ඉතින් තාත් මොනවද හොඳ අපි එහෙනම් ගිහින් බලමුකෝ බලමු එහෙනම් මං ගිහින් ආ ආ හොඳ කාලෙකට පස්සේ ලලිතා දැක්කේ අද මං දැන් ඉන්නේ අපේ ගෙදරමයි මං හිතාගෙන හිටියේ විජේපාලට කතා කරගෙන ඉසා බලන්න කෝකිලානේ පැත්තෙන්ට කියලා මොකද ගෙදර පදිංචි උනේ විජේපාලගේ අර මල්ලි පෙළවහක් කරගත්තනේ ඉතින් මල්ලිට තමයි ගේ ආйти උනේ අපේ ගෙදරයි කවුරුවත්ම නැහැ අම්මයි තාත්තයි විතරයිනේ ඉතින් අපි ගමට ආව පදිංචියට. එහෙනම් ලලිතාමට නිතර හම්බ වෙයි. කෑම පිඟානක් අරගෙන කොහෙද යන්නේ? අපේ රංජිත් මල්ලයා ගෙයක් හදනවනේ. ඉතින් බාස්ලට අත් උදව් දෙන්නෙත් මිනිහමයි. ඉතින් බාස්ලා කන්න ගියත් මිනිහා කොහාටවත් යන්නේ නැහැ. මොකද අර බඩු මුට්ටු ටික නැති වෙයි කියලා. ජේන්නන්දට තනියම යුම්පියුම් කරගන්න පුළුවනේ. අම්මට දැන් අතපය වළංගු නැහැ. හැමතිස්සෙම ලෙඩ කවුද එතකොට උයන්නේ පියන්නේ පුළු පුළුවන් විදිහට ඉතින් මමම කරගන්නවා ඉසා ගෙදරට අයියෙක් වුණා ඊට පස්සේ තාත්තෙක් වුණා මට පේන්නේ දැන් අම්මෙකුත් වෙලා ආවාද මප් කරන්නද ඔයි දේ වෙන්නේ තිතින් මිනිස්සුන්ට නෑ එහෙනම් මම යන්න පුතත් බලාගෙන ඇති
ආ හොඳයි එහෙනම් සුනේල කැමරට ගිහින් මගේ ඔව් ළඟම ඉන්නෝනේ නැත්තම් හොර කරනවා උදල්ල කව්වේ අම්මේ ආවේ මෙන්නේ රුපියල් 10ක් විතර ණයට ඉල්ල ගන්න කියලා මේ දවස්වල සල්ලි බොහොම අමාරු ණය ගෙවන්නත් තියෙනවා වාසුන් එහෙට පඩි ගෙවන්නත් ඕනේ සල්ලි ගෙවන්න මගේ අතේ සත පහක්වත් නැහැ මම ගෙදර හරිය සීනි තේ කොළ ගන්නවත් විදියක් නැතුව මම මේ ඉන්නේ කලිනුත් ගමනින් ගමන ඇවිත් ඉල්ල ගත්ත රුපියල් 50ක් 60ක් තියෙනවා නේද ඒ ඔක්කොම දෙන්නම්කො අල්ලගන්න සතයක් වන්නේ රුපියල් පහක්වත් මොකද කියන්නේ මේ ගමනින් ගමන ඇවිත් රුපියල් 5000 නෑට ඉල්ලනෝ ඔහෙ තියෙන සල්ලියක්ද මොකට දෙනවද නොදීපු දාට තමයි ඔය බීගෙන ගුණහරපකීගේ බයින්නේ පාවෝ දාට කිසි දෙයක් මතක නෑ ආයිත් ඇවිල්ලා ඉල්ලනෝ මතරන් දැන් මූණ දෙන්න එන්න දෙන්න අර ඉදා දැනගෙන ආපු දවසේ මං ආවේ උන්දයි හතර හන්දි කැඩෙන්න දෙකක් දෙන්න එදාට පස්සේ මට මූණ දෙන්න මන්නම් ආයි ණයට දෙන්නේ කාටද උඹ දෙන්න පුළුවන් ආ මේන් බත් එකේනවා හකුරු කෑල්ලක් එක පාන් කෑල්ලක් කෑව ලොකුයි දැන් නම් බඩක් පිරিলা ආමර නන්දෝරිස් කපු ඇවිත් ගියා සටානි දඩ මිරිසතරත් ගිහින් ආවොත් හොඳා මනමාල මහත්මයාගේ අයියා ආ එහෙමද කොහොමද සන්තෝෂයි අයියා මේ ඉන්නේ ඒ පැත්තේ බොහොම වැදගත් මහත්මයෙක් ඉස්කෝල් මහත්මයෙක් ජෝන් මහත්මයා අයියා එම් විශ්‍රාමිකයි එහෙමද වාදින්ද අයියා
yang lagi itu. Lewat ini apa tuh hotel perubut itu teng? Nedis kalau mati ya. Are Greece my name? Oh, then, Father Fireburne. Sanji Tiskol Matya Magim Magadam Kiki Yavi Isa Unya Omega to Kampati Karawakan Nekira Ara Daya Tira Dini Dima Banar Nogyar Kampak Kaya Kiwa Tiskol Matya Mai Maika Gila Belwi Oppu Ima Nira Bul Mei Patti E Patti Rwana Idang Mati Mani Dada Aku Thambo Ino Ani Ini negi ku tak ada ni, mana malah hal ini kita harus buat narik ni. Boleh ku agi kanu ni ti wedes tino ya? Alut leli geng kanda geng wendet. Kula hati makata agaran ne pasano. Mata umbera tiat tekai. Podi eka age lila wati skole hamine tekai. Dora wai lati bunata. Iskola jodu age etu leti. Tiena sabba sayura horu aram pani kila hemati sima dora wahagata gamamane. Kata kata kata. Gie doro kode indagin, tamangge sahodari ate ewa mewa nokia indinko. Umbe engi hematenema madage vila tiyenne, handagi hind. Ibbo elluwa, ibbo. Ane nodakin nodakin kala kanniya, apo. Mamat itin muna deyak karlari mage gyanitai daruantai kanda dende pe. Mata iskola paditne, vida kadambala adayama kutne. Ibu halal hari kanda dengannya tu badagi ni merenda dekian.
මගේවත් කර්මවලට කවුරුවත් පලියේ. අතේ සත පහක් නැතුව මදිවට නිකම්ම නිකන් ගෑණියෙකුත් අරගත්තා. මං අහන්නේ මිනිස්සුලා මොහොමත් වැඩ කරන දිනතක් තියෙනවද? කොවිඩ් එක කරන්න ඕනේ අනාගතය ගැන හිතලානේ. අපේ ගෙවදිල්ලයි මංගල්ලේ වෙලාවේ පුංචි අයියා පණ යනකල් මාන්සියලා වැඩ කෙරුවා. දැන් බැන බැන ඉදින්. හැබැයි ඉතින් කොයි දෙයකට සීමාවක් තියෙන්න ඕනේ. අම්මා කාලා බීලා හැම නේද ගියේ? ඔව් මං හැම නිලාර කියලා තියෙන්නේ. හැමදාම කෑම පංගුව තියන්න කියලා. එමලි නායක කතා කරගෙන ඉඳයි අම්මා වැඩිපුර එනවා ඇත්තේ. ඕ විදිහින් සාමාන්‍ය දරුවන්ට බැන බැන විදිහ කෙනෙක් කරන්නේ. ඔහේ ඕන එකක් කියෝගේ විඳලා ගියාවේ. මම නන්නේ වැඩි කතා බහට යන්නේ. අනිත් පාර මම නරක ගෑණිවි. වයසට යනකොට ඔහම තමයි. ඕන එකක් කියෝගේ හිටපුවා ඉන්න කන්නේ. අම්මේ අනේ දෙයියනේ අම්මේ 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 මොකද මේ උනේ අම්මේ මොකද 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 මේ උනේ ආ ආ ආ ඔහොම නේද මේ ඔහේ අනවද මන් දන්නේ නැහැ මේ ගෙදරට ලයින් නැතුව හරියට බලන්න මේ ඔහොම මේ ගෙදර තියෙන දේ අතාලා දෙයියනේ කියලා ඉන්නකෝ ගෙවල් ගානේ ඇවිදින්න යන එක විපාක තමයි. අන්තිමේදී දොස් අහන්න වෙන්නේ මටයි. ලොකුයි මම මේ දුවගෙන දුවගෙන ආවේ අම්මට හුඟක් අමාරු කියලා කියන්න. එහෙමක බුලත් දළු පාතිලන් කලන්ති දමලා වැටිලා හිටියා. පස්සෙ මං උස්සගෙන ගිහින් සිද්ධාර්ථගේ තියා ගාලා බොණ්ඩක් දුන්නා. ඒ උනාට කිසිම ගුණයක් නැහැ. තව දවස් දෙක තුනකට වඩා ජීවිතේ තියෙන එකක් නැහැ මම හිතන්නේ මල්ලි. අපෙත් ළමයා අසනීප වෙලා මාත් මේ දොස්තර මහත්තයා ළඟට යන්න ලෑස්ති. මං දවල් වෙලා ඉන්නම්කෝ ඒ පැත්තේ. කරදර එන්නෙත් එක පිටම. මේ මන් දන්නේ. Ah,
Ung, ya kayak kutu adbari unang atau mata pulang apa ya, marah salahkan. Gas galwa ke putu tuh dene koi, doni ande kene koi hada agan. Khas kau orang neti gaya neko agi undar merenda ini pulang di spirit dale. Om tata inna. Karena netma tata teken atagani. Mata hai hati kena umbulat teken ahenda. Mungge amma satu teke lagi agi amai. Ehe satu kalau teti. Mehe satu kerana ni mang. Jengge satu kerana ni gani gina we. Umbe satu kerana ni. Nali ge amma ta amarulu. Putu tundene kinnawa. Leli lah denne kinnu, satu kurangnya mihinda lah meyan doni deh bang. Paule, ekamah ganu lah meyinda ammar salah kandeh ehat velaya ti.
දවසක් දෙකක් වළහම මදිද? මෙහෙ උයන්න පිහන්නත් ඕනේ මම ළමින්ගේ සාත්තුව කරන්නත් ඕනේ මම. මන් ළඟදී යන්න හිතාගෙන ඉන්නේ. පුංචි කාලේ උඹ මත් නැහැ උනා. දැන් උඹේ දරුවා මත් නැහිනවා. අනේ අම්මා පා මට නිවනක් නැති හැටි. කෑ ගහන්න එපා. මං ගිහින් නලිය ගෙදර එක්ක එන්නම්. එන්නේ නැත්නම් එහෙම ඉන්න කියලා එන්නම්. ඉඳපා පුතේ. මං අම්මා එක්ක එන්නම්. මාත් අද ඉස්කෝලේට යන්නේ නැතුව ගෙදර ඉඳලා කෙලින්ම මෙහාට ආවා. පැදුරු කොට්ටවල පුස් ඇදිලා. ලොකු අයියට වෙලාවක් තියෙනවෑ මේවා වේලන්න. ලෙඩෙකුට වැඩිපුර මොනේ සාත්තුව. අක්කා ටික දවසක් මෙහෙ හිටියොත් අම්මට ඉක්මනටම සනීපොයි. අපේ ගෙදර වැඩරින්න ගෑනිට මේ මං කියලා ආවේ කැම ටිකක් ලෑස්ති කරලා මෙහාට එවන්න කියලා. එහෙන් කැම එවන්න ඕනේ නැහැ. මට පුළුවන් උයා ගන්න. ආයෙ බෑට. දැන් ඉතින් උයා ගන්නත් පුළුවන් නේ. මේ දවස්වල මටත් බොහෝම කරදරයි. මේ ගෝයන් කැපිලි පොල් ගස් වලට පෝර දැමිලි ඔක්කොම වැඩ එකට පැටලිලා. ඔක්කොටම හපන් කුලිය. අනේ මන් දන්නේ. ගුණදාස අයියා නේද රෙන්නේ? ඔව් ඊයේත් කියලා ගියා මම මෙහාට උනායින් හරීම කරදරේ කියලා. ඒක නම් හැබැයි කරදරෙන්නෙත් එක පිටම තමයි. මං ගිහින් එන්න. ගුණසයි. මල්ලින්ව අයියලා දෙන්නේ කින්නවා. එහෙම තීදි තාපනේ පැලෙන්න ඕනද? කවුද පැලුනේ? පැලලා ඉතරනේ මුළුත්තදලා ඇති. නැත්තම් මෙතර දවසක් ගෙදර නැතු මෙහාට ලයිදී. අම්මට අමාරුයි. බේත් පොවන්න සාත්තු සප්පායම් කරන්න කවුරු හරි කෙනෙක් ඉන්න ඕන. ඇයි? ලේලා දෙන්නේ කින්නේ? පිටාය සාත්තු කරන්න ඈනේ යනි. අපේ අම්මට අපි මේ පාය සාත්තු කරන්න. ලවයන්ගේ රාජකාරි එහෙන්. ගේදර පාළු වෙලා එහෙන්. මං කරත් රස්සාවට යන්න ඕනේ. තමන්ගේ කියලා ගියද්දවත් තියෙන විදිහ හිතන්න එපා. කෑ ගන්න එපානේ. අම්මට වුණොත් ඉත නරක කරගනි. අම්මට සාත්තු කරන්න කියලා මෙහාට වෙලා හිටියාම අපේ ගේදර වලට මොනවද වෙන්නේ? මං ලොකු අයියට කියලා බලන්න. තනිකරින් ඉඳ තීරණද පවුලක වටිනාකම? නැත්නම් තමන්ගේ නගා වුණත් මේ නවත්ත ගනියේ. කොයි මිනිහත් බලන්නේ තමන් ගැන විතරයි. අනේ කෑ ගහන්න එපා. මං ගෙදර යන්න ඉන්නම්. අම්මාට පමණක් නොව මටත් මුළු ගෙදරටත් නව පණක් ලැබුණාක් මෙන් මට දැනෙන්නේ නංගී පැමිණි පසුයි. ඈ අම්මාට සාත්තු කරයි, රෙදි සෝදයි, කොට්ටා පැදුරු වේලයි, ඉවුම් පිහුම් කරයි, ගැහැණු අතක් වදින හැම දෙයක්ම ප්‍රබෝධමත් වී එන්නේ මොන තරම් අපූර්වට දැයි
සිතෙන විට මා තුළ සංවේගයක්ද ඇති වෙයි. අම්මටත් දැන් ටිකක් සනීපයිනේ. මාත් ටික දවසකට ගෙදර ගිහින් ආවොත් හොඳයි. ගුණදාස අයියා හැමදාම ඇවිත් කුණු කුණු ගානවා. ළමයි ඉස්කෝලේ යවන්නත් විදියක් නැතිද? ඒත් ඉතින් කරන්න කවුරුවත් නැහැනේ. තව දවසකින් දෙකකින් එන්නම්කො. අම්මේ දැන් කසාය බීල ඩිංගක් වෙලා ගියා නෝ මේ බද්දිංග කෑවා නම් අම්මේ ඉඳන්නද අම්මේ 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 තාත්තාගේ මරණයේදී මෙන් අම්මාගේ මරණයේදී උනන්දුවෙන් කටයුතු කිරීමට කිසිවෙක් නොවූහ. එහෙයින් සියල්ල කළ යුතු වූයේ මාය. මම මා ළඟ තිබූ හැම මුදලක්ම වියදම් කොට
බැරි මතන රංජිත් ගෙන්ද මුදල් ගෙන වියදම් කළෙමි තාත්තා මියගේ කාලයේ මෙන් නොව දැන් මුදල බල සම්පන්න පුරුෂයෙකු වී සිටි වැඩි දිනෙකු වැඩ කළේ මුදල දෙස බලාගෙන ලලිතා සහ ඇගේ සැමියා නම් මේ මරණයේදී බොහෝ වෙහෙස වූහ නංගි වැඩිපුරම කළේ හැඬීමයි සනාට නම් අම්මාගේ මරණයත් අසල් වැසියෙකුගේ මරණයත් අතර වෙනසක් නොවිය ඔහු සූදු කෙලිමින්ද මත්පැන් බොමින්ද දවස ගත කළේ Guru kamu tuh ya lah itu tanah, Valeu, oneh candi, Valeu barangdo, Valeu, mama nan dupat ah, mata banggalane, mata kaurat mahatya kianne, mama, mage lamai loko kuliji jiwa le yanne, Valeu candi. Valeu ya kau sambione kit. Mata banyak uta band, mata banyak ane jamu kaya jual dia. මගේ ඉවසිල්ලෙත් සීමාවක් තියෙනවා. මා කටක වෙනකන් කීවා. කියන වෙලාවටදීන් පුංචි එකා වාගේ අහගෙන ඉන්නවා. හැන්දෑ වෙනකොට තමයි තින් යක්ෂයා වේස වෙන්නේ. තව ටික දවසක් යනකොට ඔය කෝලාහල කිරිල්ල ඌට මෙපා වෙලා නවත්තයි. උඹෝ ඉවසාගෙන හිටියා වාගේ තව ටික දවසක් ඉවසාගෙන හිටපන්. කී දවසක් කියලා ඉවසන්නද ලොකුයි? දැන් පොලිසියටත් කිව්වා. කෝ ඉතින් ඒකෙන්වත් පළක් වුණාද? අනේ මන් දන්නේ නැහැ. මේ එකපවුලේ සහෝදරයෝ මෙහෙම නයි පොළොංගු වගේ විරසක වෙලා ඉන්න එක මගේ හිතරත් මහා කරදරයක්. Thank you.
බද පුළුවන්ද මිනියෝ මාව හදන්න මම වැඩ කරන්නේ මට ඕන විදියට මම අනාථය අසරණය මට සල්ලි නෑ මට දේ පොල නෑ මට ගෙවල් නෑ හැබැයි මම බය නෑ මිනියෝ මම බය නෑ වලින් බලන්න එළියට කෙළුමා පුළුවන් වලින් බලන්න එළියට මං ඉන්න ගේය අයිතිත් මුන්ටලු ඉඩමෙන් කොටහක් අයිතිත් මුන්ටලු ඒව ගන්න වලින් බලන්න තණ්හාකාරයා ආවත් කඩන අම්මපා අඬු ඕ බලන් கேட்டாண்டு கீவே மினிசு தமாய் ஐயத்தியா தாத்த பலன் சனாக்கியமுட்டு மத மதக்குனா புஞ்சி சந்திய லலிதாயுமாய் மே கஜு காயத்த கஜு அவுலா போயிட்டு புஞ்சி காலதி விதராக்கே அப்ப மே கஜு காலங்கதி ஹம்பவுனி මේ කජු ගහටත් දැන් සෑහෙන්න වයසයි මම මේ කජු ටිකක් අහුල ගන්න කියලා ආවා සිංහල අවුරුද්දට පුංචි ඇයින්ට ඉතින් හත්මාලුව හදලා දෙන්නවත් එපාය අලු වලට කජු ටිකක් දැම්මොත් පුංචි ඇයෝ ආසාවෙන් කයි කියලා හිතුණා තනි වෙච්චි මට කොයි ඉන්න ඉතින් අවුරුදු මම ළමයිනුයි ළමයින්ගේ තාත්තයි එක්ක එන්නම් කුයිසාලයි දිය සිංහල අවුරුද්දට ඉසත් එන්න ඕනේ අපේ ගෙදර දන්නේ නැතුව සිංහල අවුරුද්දක් කට ළඟටම ආවා ඒක නේන්න ඔය කොහා හැම කොච්චරවත් අඬනවා ඇහෙන්නේ පෙර බුදු ගස්වලත් මල් පිපිලා මේ එහෙනම් අලුත් අවුරුද්දට අපි එන්නම් කුයිසාලගේ ගෙදර ආ හොඳා අවුරුදු කන්නට සැරසෙති ඔව්හු
එකිනෙකාට ආදර කරුණාව දක්වති. තාත්තලා අඹුදරුවන්ට රෙදිපිලි ගෙනත් දෙති. කුඩා දරුදැරියෝ මව්පියන්ට බුලත් දී වඳිති පුදති. මව්පියෝ ඔවුන්ගේ පුරතල් බලා ප්‍රීති වෙති. පසුව ඔහු එකට ඉඳ කති බොති විනෝද වෙති. මෙසේ ඇඟෑලුම්කමක් නැත්තේ මට පමණකි. මට දැනෙන පාළුව තනි බව ඉවසා සිටිය නොහැකි තරම්ය. මා අතීතයට පලා යන්නේ එකල්හිය. මගේ සම්මස් ඇටනහර වලිකන්නාක් වෙන්න මට තවත් මෙසේ පසුවිය නොහැක. මගේ සිතත් ගතත් එකම ආවේගයකින් වෙවුලුම්කයි.
Pati tiga sera ma bala bela gine. Eta pura ti akwad dema nang. Mata dengo wa karanda bedi yene. Eta aurud dade nane me. Mahapagin tegi boga hambuna ki lau ngapi lamai bohong santo seng ino. Gederim bada karna evit kian daki yela. Singal aurud itu kan develop dengan kejadian yang boh mihiteti. Mana ada yang honda itu sani pad? Mat ne dawas le me kahata ga liad daga wagur kuranda gatta. Nikam inne ki mahansi unut apur kumbra kora gatta. Eka ne inno. Me minisu nikam inno misa karana anang karana koi tarang weda tiyano de. Thank you.
උනාවිලාවක ඇවිත් මේ තියෙන දෙයක් කඩාගෙන එහෙම යන්න කියලා ගෙදර කට්ටියට කීවනම් එහෙනම් ඒක අවුරුද්දට එහෙනා නේ ආ හොඳා මං එන්නම්කෝ ගමේ නම් ඉන්නේ මහා පුදුම මිනිස්සු මං අද එනකොට සුමනදාසේ ඇහුවා ඉස්කෝල මාත්‍යා බෑරක් ගිහිල්ලාද කියලා මං කිව්වා ළමයන්ටන් ආනන්දිර දාගත්තා එයාව එක්කන් ගිහිල්ලා ඇරලා එන ගමන් කියලා සුමනදාසයාගේ මූණ නිකන් සත පහ වාගේ වුණා කාගවත් බැරි කම් වලට කවුරුවත් පලිය මේ ගමේ කලගේ ළමයි කොළඹ ඉස්කෝල වලට දාගන්න බැරුණයි කියලා අපි මක් කරන්නද අපේලා මේ දැන් ආනන්දි. පුංචි අයියාගේ ළමයින් ටික හොරකම් කර කර ගස් ගෙඩි කඩ කඩ ඇවිදිනවා. ඕවා ඉතින් උරුම කරුම තමයි. සනායෙලටත් දැන් අරක නැහැ. ඉසා අයියාගේ දීපල ඔක්කොම භුක්ති විඳින්නේ ඒගොල්ලෝයි කියන්නේ. පහුගිය සිංහල අවුරුද්දෙන් පස්සේ තමයි ඔය සම්බන්ධය ඇති වෙලා තියෙන්නේ. පුංචි අයියා ගිහිල්ලා තියෙනවා ලොකු අයියා බලන්න. ලොකු අයියාත් පුංචි අයියලා ගෙදර ගිහිල්ලා අවුරුදු හැම කෑවලු. දැන් ඔය ළමයි ඔක්කොම කෝකිලානෙම කියන්නේ කලක් යනකොට වලක් උනත් ගොඩ වෙනවලු ආංගර පතෝල කොටුවේ කරල් වාගයක් ඇති කඩාගෙන ගියා නම් ඊයේ ගෙනිච්ච බණ්ඩක්වත් ආන් තාම ගෙයි ඇති උස්සිය බතලාල වාගයක් තියෙනවා ඒක කොච්චරවත් නියෝක කායන නිකාං අපරාධ බුලත් එකකුත් ඇති ඒක කඩලා පොලටවත් යවුවා නම් හොඳයි අදත් ලලිතා කෑම අරගෙන ආවද දැන් අපේ ගෙදර උයන් නිසාටත් එක්කනේ අපේ පුතාලේ තාත්තා කිව්ව ඉස්සරට කෑමවන්නේ කියලා මට දැන් ගෙවල් තුනකින්ම කණ්ඩ හම්බ වෙනව නෑ රන්ජිත් ඉස්කෝලේ මහත්තයා කණ්ඩ වෙනවා සනා එහෙන් කණ්ඩ වෙනවා දැන් උන් ලලිතත් කෑම අරන් එන්න පටන් ගත්තා
මේ සියල්ල සිදුවීමෙන් නික්බිතිව දැන් අවුරුදු ගණනාවක් ගත වී ගොස් ඇත. මුළු කෝකිලානුව දැන් එකම පාළු පෙතකි. සියලු වස්තුන් කෙරෙහි මාතුල තිබූ ආශාවන් පුදුම අන්දමින් ප්‍රහීන වී ඇත. ලෞකික ජීවිතයේ මගේ කටයුතු සියල්ල කර අවසානයයි දැන් මට සිතේ. උදේ නැගිට දතකට මැදගන්නා මට ලලිතාගේ ගෙදරින් පාත්‍රාසය ලැබී දවල් වන විට රංජිත් බත් පිඟානක් එවයි. සවස බත ලැබෙන්නේ සනාගේ ගෙදරිනේ. හිඳ හිට වෙනත් ගෙවලින් විශේෂ කැවිලි හෝ පළතුරු කැමියෝ මට ගෙන ඇති. මගේ හිත තුල පෙරට වැඩි තැන්පත් බවක් ඇති බව මටම දැනේ. සමහර මිනිස්සු මට කෝකිලානේ ඉසිවරයායයි කියති. අඩසිය වසක අතීතයෙහි ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ හද්දා පිටිසර ගම්මානයක විසූ අපේ ඥාතීන් වන චරිත තුනක් ඇත්තන් විසින් ගෙවන ලද්දා වූ දිවි පෙවෙතෙන් ඇබිත්ත ඇබිත්ත හෝ තවමත් අප අතර රැඳී පවතී. කටුක වූත් දුෂ්කර වූත් දිවි පෙවෙත් ගෙවූ ඔවුහු අව්වට වේලුණු වැස්සට තෙමුණු සාමාන්‍ය ජනකාය වන්නාහුය. විටක ප්‍රේම කරමින්ද විටක ක්‍රෝධ කරමින්ද තවත් විටක ලෝභ ද්වේෂ මෝහාදීයේ ගැලමින්ද කුදු මහත් පරිත්‍යාගයන් කරමින්ද ඔවුහු ජීවන අරගලය ගෙන ගියහ. ඒ අරගලය තුළ පැවතියේ යාන්ත්‍රිකත්වයෙන් හා නාගරීකරණයෙන් මිදුණු නිහඬ තැන්පත් රටාවක් මෙය. එවන් ජීවන රටාවකට අනුකූලව
ශ්‍රව්‍ය දෘශ්‍ය සංකලනයක් බවට පත් චරිත තුනක් රූපවාහිනී වෘත්තාන්තය මෙතකින් නිමාවන්නේය.